අනිවාර්යයෙන්ම මේ ඉස්සරහට එන ගේම් එක මොඩර්න් කොම්බැට් සම්බන්ධ ගේම් එකක් වෙනවා නොඅනුමානයි. ඔයා වැඩිපුරම කැමති Ghost 2 වලටද World War 3 වලටද? හැම අවුරුද්දක් ගානෙම අලුත් Call of Duty game එකක් එනවා කියන එක ඔයාලා හොඳින්ම දන්න කාරණාවක්. ගිය අවුරුද්ද විතරයි පොඩ්ඩක් වෙනස් වුනේ. මොකද මේ franchise එකේ games 3ක්ම ගිය අවුරුද්ද release වුණා. මේ අවුරුද්ද 3ක්ම නැතත් අනිවාර්යයෙන්ම එක game එකක් හරි release වෙනවමයි. ඒ වගේම මේ Call of Duty games release වෙන එක රටාවකුත් තියෙනවා. එහෙනම් අපිට කලින්ම උපකල්පනය කරන්න පුළුවන් මේ පාර එන්නේ මොන වගේ Call of Duty game එකක්ද කියන එක. ඒ වගේම මේ අවුරුද්දේ Call of Duty game එක ගැන පුංචි ඉඟියකුත් දෙන්න Activision සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ හැම දෙයක්මත් එක 2021 අවුරුද්දේ එන Call of Duty game එක මොන වගේ වෙයිද කියන එක අපේද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයා තාමත් Planet 361 subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එකට like කරලා ඔයාලට පුළුවන් අපේ videos ගැන දැනගන්න. ඒ වගේම අපේ Telegram chat group එකට එකතුලා ඔයාගේ video ක්‍රීඩා සම්බන්ධ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නත් හැකියාව තියෙනවා. ඒ දෙකේම links මම මේ video එකේ description එකේ දානවා. ඒ හරහා ඔයාලට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒ තමයි Planet 361 membership එක ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඒක link එකත් මම video එකේ description එකේ දාන්නම්. ඒ හරහා කියලා channel එකේ member කෙනෙක් වෙන්නත් ඔයාලට හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු මේ අලුත් Call of Duty game එක මොකක් වෙයිද කියලා. This. Actual, I'm with Nikolai. What on? Keep the vehicle alive. It's your lifeline back to the fight. Go, go! Hostile contact! Secure the objective. Grenade out! Got your six. What are you waiting for? Let's do this! Video gaming industry එක ඇතුලේ හැම අවුරුද්දකටම එක ගානේ release වෙන games තියෙන ඉතාමත් අඩු ප්‍රමාණයක් FIFA, PES, WWE වගේ sports game හැරුණාම ඒ විදිහට අවුරුද්දක් ගානේ release වෙන ප්‍රධානම game එක විදිහට Call of Duty හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හැම අවුරුද්දක් ගානේම release කරත් Call of Duty වල sales නම් හැමදාම ඉහළ මට්ටමක තියෙනවා. ගිය අවුරුද්දෙත් ඒකේ කිසිම වෙනසක් වුණේ නැහැ. 2030 වසර සඳහා release කරපු Call of Duty Black Ops Cold War game එක තමයි අවුරුද්දේ වැඩිපුරම විකුණුන game එක බවට පත් උනේ. මේ හේතුවම ඇති Call of Duty වසරේ game එක ගැන කොච්චරක් නම් gaming community එක බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා පෙන්වන්න. මේ විදිහට අවුරුද්දක් ගානේම එක game එක ගානේ release වුණත් 2020 අවුරුද්ද නම් Call of Duty franchise එකට හාත්පසින්ම වෙනස් විදිහක අවුරුද්දක් වුණා. මොකද Call of Duty games 3ක් 2020 අවුරුද්දේ release වුණා හින්දා. 2020 මාර්තු 10 වෙනිදා free to play battle royale game එකක් විදිහට Call of Duty Warzone release වුණා. මාර්තු 31 වෙනිදා Call of Duty Modern Warfare 2 Remastered Edition එක release වුණා. වසරේ ප්‍රධාන game එක විදිහට 2020 නොවැම්බර් 13 වෙනිදා Call of Duty Black Ops Cold War release වුණා. Call of Duty පටන් අරගෙන දශකයකටත් වඩා කාලයක් ප්‍රධාන developersලා දෙන්නෙක් තමයි Call of Duty games develop කරේ. ඒ තමයි Infinity Ward සහ Treyarch. ඔවුන් මාරුවෙන් මාරුවට තමයි අදාළ අවුරුද්ද සඳහා game එක develop කරේ. ඒ කියන්නේ එක studio එකකට අවුරුදු දෙකකට සැරයක් තමයි game එකක් develop කරන්න අවස්ථාව ලැබුණේ. පසු කාලීනව මේකට Sledgehammer Games සහ Raven Software එකතු වුණා. ඒකම Call of Duty develop කිරීමේ අවස්ථාව පුළුල් වුණා. නමුත් අවුරුද්දක් කර අවුරුද්දක් තමයි ඉහත ප්‍රධාන ස්ටුඩියෝස් දෙක මේකට දාග උනේ. ඔයාලා දන්නවා පසුගිය අවුරුද්දේ රිලීස් වුණ Black Ops Cold War develop කරේ Treyarch සහ Raven Softwares දෙක එකතු වෙලා කියලා. ඒකෙන් Raven Softwares විසින් single player mode එකක්, Treyarch විසින් multiplayer සහ zombie mode දෙකක් develop කරා. ඒ කියන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2021 තියෙන Infinity Ward සහ Sledgehammer Games ලා අවස්ථාව මේ ස්ටුඩියෝස් දෙක විසින් Activision's ලාගේ අනුදැනුම මත develop කරන මීළඟ Call of Duty game එක මොකක්ද කියන එක ගැන දැන්ම ඉඳන් ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ ගැන මුල්ම ඉගිය දැනට දින කිහිපයකට කලින් ලබා දෙන Activision සමාගම කටයුතු කරේ. සෑම මාස 3කට වරක්ම පැවැත්වෙන quarterly earning call එකේදී තමයි මේ පිළිබඳව තොරතුරු මාධ්‍යට ඉදිරිපත් උනේ. 2020 අවුරුද්දේ අන්තිම කාර්තුව, එහෙම නැත්නම් ඔක්තෝබර් දෙසැම්බර් අතර මාස 3හි ආදායම් වාර්තාව පිළිබඳව සාකච්ඡා කරනු 2020 Q4 earning call එකේදී Activision වල chief financial officer Dennis Durkin විසින් තමයි මේ ප්‍රකාශය සිද්ධ කරේ. 2021 අන්තිම කාර්තුවට රිලීස් කිරීම සඳහා අලුත් Call of Duty game එකක් මේ වෙනකොටත් develop වෙමින් පවතින බව තමයි ඔහු ප්‍රකාශ කළේ. ඇත්තටම මේ ප්‍රකාශය විශේෂ සිදුවීමක් නෙවෙයි. මොකද අපි හැමෝම දන්නවා අවුරුද්දකට සැරයක් අවුරුද්දේ අන්තිම මාස 3 තුළ අලුත් Call of Duty game එකක් එනවා කියලා. ඒ හැමෝම දන්න කාරණය නිල වශයෙන්
සනාථවීමක් තමයි මෙහිදි සිද්ධ වුණේ. ඉතින් මේ අලුත් Call of Duty ගේම් එක මොන වගේ ගේම් එකක් වෙන්න පුළුවන්ද? ඔයාලා දන්නවා මේ Call of Duty ගේම් එක හැදෙන්න ඕන Infinity Ward වලට අයිති ස්ටුඩියෝස් වල කියලා. මොකද 2021 දී ලැබෙන්නේ ඔවුන්ගේ වාරය. ඔයාලා දන්නවා Infinity Ward සතුව තමයි Modern Combat ගැන තියෙන ප්‍රධානම ගේම්ස් තුන තියෙන්නේ කියලා. ඒ තමයි Modern Warfare franchise එක, Infinity Warfare සහ Ghost කියන franchise තුන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඉස්සරහට එන ගේම් එක Modern Combat සම්බන්ධ ගේම් එකක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම Sledgehammer Games මේකට සම්බන්ධ වෙනවා නම් ඒක World War title එකක් තියෙන ගේම් එකක් බවට පත් වේවි. මොකද 2017 දී ආව Call of Duty World War 2 develop කරන්නේ Sledgehammer Games හින්දා. මේ සියලුම දේ සලකා බැලීමෙන් පස්සේ මේ අලුත් Call of Duty ගේම් එක මොකක් වේද කියන එක ගැන ප්‍රධාන උපකල්පනයන් දෙකක් කරන්න අපට පුළුවන්කම තියෙනවා. එකක් තමයි Modern Combat සහ World War කියන title දෙකම එකතු කරලා Call of Duty World War 3 කියන නමින් ඉදිරියේදී ඇතිවිය හැකි යුද්ධයක් පිළිබඳව ගේම් එකක් හැදේවි කියන එක. මේ කටකතාව ඇති වෙන ප්‍රධානම හේතුව වුණේ Sledgehammer Games විසින් ඉදිරිපත් කරපු New Year Wish එක. මේක යටි අරුතක් විදිහට ඔවුන් විසින් ඊළඟ Call of Duty ගේම් එක ඩිවලොප් කරන බව දක්වන බව වීඩියෝ ක්‍රීඩා විචාරකයන් විසින් මත පල කරලා තිබ්බා. ඒ වගේම World War 3 කියන්නේ දැනටමත් ඉතාමත් ප්‍රබල කතාබහක් ඇති වෙලා තියෙන ගෝලීය මාතෘකාවක්. ඒ නිසාවෙන් මේ වගේ ටයිටල් එකකට ගේම් එකක් හැදුනොත් ඒක විවාදාත්මක ගේම් එකක් බවට පත් වේවි. ඒ වගේම ඔයාලා දන්නවා Call of Duty Modern Warfare series එක ඇතුලේ තුන්වන ලෝක යුද්ධයක් ගැන කතා කරනවා. ඒ නිසා මේ ඩිවලොපර්ස්ලා දෙන්නම එකතු වෙලා World War 3 ටයිටල් එකෙන් ගේම් එකක් ඩිවලොප් කරයි කියන උපකල්පනයට අපිට එළඹෙන්න පුළුවන්. මේ උපකල්පනය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විශේෂ කාරණාවකුත් තියෙනවා. ඒ තමයි Call of Duty ෆ්‍රැන්චයිස් එක සම්බන්ධව මේ වෙනකන් හරිම තොරතුරු ඉදිරිපත් කරපු ප්‍රධාන ගේම් ලීක කෙනෙක් වුණ ටොම් හෙන්ඩර්සන් විසින් මේක ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම Call of Duty වල ලීක්ස් ඉතාමත් නිවැරදිව ඉදිරිපත් කරන Modern Warzone Twitter page එකේද මේ World War 3 එක ගැන ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඒ කෙසේ වෙතත් මේ නිසා World War 3 ටයිටල් එක සම්පූර්ණයෙන්ම බැහැර කරන්නත් අපට හැකියාවක් නැහැ. Infinity Ward තියෙන හොඳම සහ වැදගත්ම දෙවෙනි ඔප්ෂන් එක තමයි Call of Duty Ghost game එක series එකක් විදිහට ඉදිරියට අරගෙන යමින් Ghost 2 කියන title එකෙන් game එකක් develop කිරීම. ඔයාලා දන්නවා Call of Duty franchise එක ඇතුලේ එදා මෙදා අතර වැඩිපුරම කතාබහට ලක් කරන විවාදාත්මකම මාතෘකාව තමයි Ghost. විවිධ games ඇතුලේ Ghost ලව මුණ ගැහිමත් Ghost කියන නමින් game එකක් තිබීමත් නිසා මේ සංකල්ප දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Call of Duty Ghost වල කතාව විවරණ විදිහ ඔයාලට මතක නම් ඒකෙදි Elias Walker එක පොතේ කොන Logan ව අපේ ප්‍රධාන සතුරා වන Rock විසින් අල්ලා ගන්න අන්තිමට ගේම් එක ඉවර වෙන්නේ ලෝගන්ව කැලයක කූඩුවක් ඇතුළේ රඳවලා තියෙන දර්ශනයක් පෙන්වීමෙන්. මේ වගේ දෙයක් පෙන්වන්නේ ඇයි කියලා අපි හොඳටම දන්නවා. ඒ තමයි ඒක සීරීස් එකක් විදිහට ඉදිරියට අරගෙන යමින් තවත් ගේම් එකකට ආරම්භයක් ලබා දීම. ඒ නිසා මේ නොවිසඳුණු අවසානයට හරි පිළිතුරක් දෙන්නත් Ghost කියන සංකල්පය අනිත් ගේම් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන තාමත් හරියට පිළිතුරක් නැති ප්‍රශ්නට අදහසක් දෙන්නත් Ghost 2 වගේ ගේම් එකකින් හැකියාව ලැබෙවි. ඔයාලා දන්නවා Call of Duty Ghost release වුණේ 2013 අවුරුද්ද කියලා. ඒ කියන්නේ දැනට අවුරුදු 8කට කලින්. ඒ නිසා අවුරුදු 8ක් පරණ ගේම් එකක අලුත් ටයිටල් එකක් දැන් ආපහු අරගෙන එයිද කියලා පුංචි සැකයකුත් නැතුව නෙවෙයි. නමුත් ඉතාමත් ලේසියෙන් මේ ගේම් එක අලුතෙන් හැදෙන ගේම් එකකට සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා සහ ඒක Ghost ගැන හරියටම දැනගන්න බලාගෙන හිටපු gaming community එකට හොඳ උත්තේජනයක් වෙනවා Call of Duty එක දිගින් දිගටම රැඳිලා ඉන්න. මොකද 2021 කියන්නේ Call of Duty franchise එකේ ප්‍රධාන තරඟකරුවා Battlefield වල අලුත් ගේම් එකක් රිලීස් වෙන අවුරුද්දක්. ඒ නිසා ඒ Battlefield ගේම් එකට හොඳ තරඟයක් දෙන්න පුළුවන් ප්‍රබල කතාවක් මත මේ අලුත් Call of Duty ගේම් එක ගොඩනගන්න අවශ්‍යයි. Call of Duty Battlefield කියන games එක ගත්තාම multiplayer mode එකෙන් Battlefield ඉස්සරහින් ඉන්න බව රහසක් නෙවෙයි. ඒ වගේම 2021 දී Call of Duty සඳහා zombie mode එකක් යොදා ගන්නත් බෑ. මොකද zombie mode එකේ අයිතිය තියෙන ට්‍රයාක්ලට. ඒ නිසා Infinity Ward හෝ Sledgehammer ලට තියෙන හොඳම option එක තමයි single player campaign එක සඳහා මූලික අවධානය යොමු කිරීම. ඒ සඳහා මම කලින් කිව්වා වගේ ප්‍රබල storyline එකක් අවශ්‍යයි. ඒකට හොඳටම ගැලපෙන්නේ World War 3 වගේ කතාවක් නෙවෙයි Ghost 2 වගේ කතාවක් කියන එක තමයි මගේ නම් හැඟීම. මේ quarterly earning call එකේදී 2021 අන්තිම මාස 3 අලුත් Call of Duty ගේම් එකක් එනවායයි සඳහන් කිරීමට අමතරව වෙනත් කිසිම ඩීටේල් එකක් මේ පිළිබඳව ඉදිරිපත් කරුනේ නැහැ. සාමාන්‍යයෙන් Call of Duty වල announcement එක සිදු වෙන්නේ release වෙන්න මාස 4ක් හෝ 5ක් වගේ කාලයක් ඉදිරි කරලා. ඒ නිසා මේ අලුත් Call of Duty ගේම් එකෙත් announcement එක වෙනුවෙන් ජූනි ජූලි වගේ කාලයක් වෙනකන් බලාගෙන ඉන්න අපට සිද්ධ වෙවි. නමුත් දැනට පවතින ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක මේ කාල සීමාව වෙනස් වීම ඉඩ කඩකුත් නැතුව නෙවෙයි. කොහොම නමුත් Infinity Ward විසින් ට්‍රයාක්ලට දෙවෙනි නොවෙන්න ඉහළ මට්ටමේ ගේම් එකක් develop කරනු ඇති බවට තමයි අපේ නම් ප්‍රාර්ථනාව වෙන්නේ. ඒ වගේම මේ ගේම් එකෙන් Battlefield වලට හොඳ තරගයක් දෙන්න පුළුවන් වුණොත් ලබන අවුරුද්දේ gaming industry එක ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න අපට හැකියාව ලැබෙවි. ඉතින් ඔන්න ඔය කරුණ ටික තමයි අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. සාමාන්‍ය මාස කීපයක gap එකක් තමයි තියෙන්නේ මේ ගේම් එක announce කිරීමත් release කිරීමත් අතර. ඒ නිසා තව ටික කාලයක් යයි මේක announce කරන්න. නමුත් අනිවාර්යයෙන්ම අලුත්තරතුරු මාන්ත්‍රය නිදහස් වේවි. අපි ඒක නවදානෙන් ඉදලා ඉදිරියටත් මේක විස්තර channel එකෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා වැඩිපුරම කැමති Ghost 2 වලටද World War 3 වලටද? ඔයාගේ උත්තරේ පහල comment section එකේ දාන්න. එහෙනම් අපි ගිහලා අලුත්ම video එකකින් හම්බෙමු. Happy gaming.
ජය වේවා. He expressed warnings to others of a force so menacing and unbeatable, it could only be described as supernatural. He called them ghosts.